ඒකාධිපති පාලනය පරදමු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙළගැස්මු මැයෙන් වූ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන රැලියක් අද නුගේගොඩ ආනන්ද සමරකෝන් ශාලාවේදී පැවැත්වුණා. මෙම රැලියේ සෙසු කතිකින් දක්ව අදහස් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. දේශපාලනයේ යථාර්ථය ගැන කතාබහ කරන දවස වැඩසටහන අද සිට රාත්‍රී 7:30ට සජීව ලෙස ඔබ වෙතට ගෙනීමට අප සූදානම්. ප්‍රත්‍යංශයේ සිටින රොෂාන් වටවල වෙත අප දැන් යොමු වෙනවා ඒ සූදානම් පිළිබඳ දැනගැනීමට. රොෂාන්. ආයුබෝවන් මනෝජ්, බොහොම ස්තුතියි. අප පසුගිය සතියේම ඔබ දවස කාලීන දේශපාලන වැඩසටහනින් හමු වුණේ සතියේ සෑම දිනකම සවස 6:30ට අද සිට රාත්‍රී 7:30 News 1st රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවු සැනින් අපි දවස වැඩසටහන ආරම්භ කරනවා. අපි සියලු සූදානම් අපගේ ආරාධිතයන් පැමිණීම සිටිනවා. එක් ආරාධිතයෙක් මෙමණි විටත් අප මා සමග සිටිනවා. ප්‍රධාන දේශපාලන කාරණා කිහිපයක් පිළිබඳව ඉතා ගැඹුරින් සවිචාරශීලීව කතා කරන්නටයි අපේ උත්සාහය. ඔබ දන්නවා මේ වන විට පොදු විපක්ෂයේ ලාංඡනය පිළිබඳව, පොදු විපක්ෂයේ පක්ෂය පිළිබඳව තවමත් තීරණයක් නැහැ. එනවා කියනවා කට්ටියක් කියනවා සෝදාපාලුවක් යනවා කියලා. මේ අතර මැතිවරණ කොමසාරිස්තුමත් ශ්‍රී ලංකාවේ නැහැ කියලා ආරංචිය. ගෙදර දොරේ, මහමග, බස් රථේ, කාර්යාලයේ, දුම්රියේ, එමු නැත්තම් ඔබේ කුස්සියේ ඔබ කතා කරන දේශපාලනය පිළිබඳව අප කතා කරනවා. ඔබට නොතේරෙන ජාතික දේශපාලනයත් සමග යා කරමින් අපෙත් එක්ක එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දවස දේශපාලන කාලනි වැඩසටහන සමග ස්තුතියි අප News 1st මැදිරි හා සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. තුමා මේක කරේ නැත්නම් මෙතුමා ඇත්ත වශයෙන්ම දේශපාලන කුණුබක් හිටනවා. ඔබතුමාගේ ෆයිල් එහෙම කාගාවක් තියනවද? එහෙම ෆයිල් සම්බන්ධවත් නැහැ. මම අභියෝග කරන හැම ෆයිල් තියෙනවා නම් පැය 24ක් ඇතුළත එළියට දාන්න. ගණපූර්ණයක් නොමැතිකමින් බස්නාහිර පළාත් සභාව කල්තබීමට සිදු වුණා. ඒ 2015 වසර සඳහා වන අයවැය පොදු සාකච්ඡා පැවැත්වෙන අතරතුරයි. අපි අහන්නේ මේ පළාත් සභාවේ පසුගිය වසර කීපෙදිත් ඉදිරිපත් කළා වගේ මෙවරත් ඉතිරි වෙලා තියෙන්නේ නිකන් ලේඛනයක් විතරයි. අපි දන්නවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එළියට ඇවිල්ලා කිව්වේ මොනවද කියලා මම මතක් කරන්නම්. මයිටිපල් සිටිසෙන මාත්‍ය මෙහෙම කියනවා. සිනහ වෙමින්, ඡන්ද පවත්වමින්, වංචාව, දූෂණය, අවිනීතිය ක්‍රියාත්මක කරමින් එක පවුලක් විසින් රට පාලනය කරන තත්ත්වයක් තුළ මට මෙතරම් පීඩනයක් තිබුණා නම් මේ රටේ ජනතාවට කොයිතරම් පීඩනයක් තියෙන්නේ නැද්ද කියලා එතුමා ප්‍රශ්න කළා. මේ රට නැවත වාරයක් බෙදුම් වාදය කරා තල්ලු කරන්නට, මේ රට නැවත වාරයක් දෙකට කඩන්නට, මේ රට නැවත වාරයක් අරාජික කරන්නට, දේශපාලනික වශයෙන් අස්ථාවර කරන්නට ක්‍රියාත්මක වන දැවැන්ත බලවේගයක් තමයි මේ ක්‍රියාත්මක. අද අපි දන්නවා දේශපාලන ස්ථාවරත්වය හරහා, සංචාරක ක්ෂේත්‍රය තුල සහ අනිකුත් ව්‍යාපාරික අවස්ථා පුළුල් වීම හරහා දැඩි විශාල ආදායමක් බස්නාහිර පළාත් සභාවට ලැබෙමින් පවතිනවා. මේ ආණ්ඩු පක්ෂයේ මේ ඉතුරුලා ඉන්න කීප දෙනෙක් මරු විකල් කදිලා වගේ කියවනවා පරාජයේ අඳුරු සෙවණලි දැකලා. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන ඔය අඳුරු සෙවණලි දවසින් දවස වැඩි වෙනවා.
තව දවස් 35ක් වෙද්දි ජනවාරි මාසේ 7 වෙනිදා රැවද්දි තමුන්නාන්සලට නිඳ යන්න දෙයක් තියෙනවා. ඊන දකින්න ඊන දකින්න වැඩි වෙනවා කියනක අපි අද පැහැදිලිව කියන්න ඕන. ගණපූර්ණය සඳහා මන්ත්‍රීවරුන් 35 දෙනෙකු අවශ්‍ය වූද අද පස්වරුවේ කැඳවීමේ සිනුව නාද කළ අවස්ථාවේ සභාවට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 32 දෙනෙකු පමණයි. ඒ අනුව සභාව හෙට උදෑසන 9 දක්වා කල්තැවීමට සභාපතිවරයා පියවර ගත්තා. මොහුදේ සභාව පටන් ගන්නට මතක් කරා දෙපැත්තේම සංවිධායකතුමන්ලට ගණපූර්ණය තියාගෙන අපි මේ අයවැය විවාදයේ සහභාගී වුණු කියන එක. නමුත් සංවිධායක දෙන්නා දෙන්නම සභාවේ නැහැ. ඒකත් කනකටදා ප්‍රශ්නයක්. එනිසා විශේෂයෙන් මම බලාපොරොත්තු හිටු දේවල් දෙමම මත අවුරුදු 20 ගණන් දී බලා සභාවේ නියෝජනය කරා. කිසි දවසක මම දැකලා නැහැ පුදු සාකච්ඡා වෙලාවේදී සභාවක මේ ආකාරයෙන් කල් කල් ගියා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද ප්‍රදේශ දෙකකදී විරෝධතා පැවතුණා. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගය මොරගොඩ ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් අද පස්වරුවේ විරෝධතාවේ නිරත වුණා. ගම්මාන අටක පමණ ජනතාව විරෝධතාවට එක්ව සිටි අතර පොලිසිය පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කළත් ඔවුන් ඉවත් වූයේ නැහැ. අලි පස් දෙනයි හය දෙනයි හත් දෙනයි ගම් වදිනවා. හැමදාම අපි උද්ඝෝෂණ කරනකොට වැට දෙනවයි කියනවා. ලස්ස 10ක් පාස් වෙලා මාස 6ක් 7ක් වෙනවා දැන්. ඒවා එලි කරන්නේ නැහැ මොකවත් නැහැ. ඒවා වසංගගෙන ඉන්නවා. මේ වැට ඉදි කරන්නේ නැහැ. අපි ශ්‍රමදානෙන් කැලේ කොටන්න කිව්වා. කැලේ කොටලා දුන්නා. නමුත් වැට ඉදි කරුනේ නැහැ මේ වෙනතුරු. මේ බලධාරි ඉඩම් වල ඉඳන් නිකන් හුටු වල ඉඳන් පඩි ගන්න නිලධාරි උන් විදුලි වැටේ වටවිලා වනජීවි දෙපාර්තමේන්තුව ගම්වාසී කම්බි පොඩකින් වට කරලා තියෙනවා. අනතුරුව මෙම ගැටලුව සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු විදුලි වැට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ප්‍රදේශවාසීන් විරෝධතාව අත්හැරියේ එම ඉදිකිරීම ආරම්භ වීමෙන් පසුයි. වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කළුවිල හා කාසිකොටේ ප්‍රදේශවල ජනතාවද අද විරෝධතාවක නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයේ අමන්පොළ කළුවිල පතන ප්‍රදේශයෙන් අවහිර කළ බවයි. එම ස්ථානයට පැමිණි පොලිසිය හා අමන්පොළ ප්‍රාදේශීය ලේකම්වරයා දින 20ක් තුළ විදුලි වැට ඉදිකරන බවට ලබා දුන් පොරොන්දුව මත පිරිස විරෝධතාව අත්හැරියා. උගන ගල්ලොයේ ගොවි ජනපදයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව විමර්ශන සවිස්තර වාර්තාව රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ 6 වැනි සංවත්සර උත්සවය ඊයේ පැවැතුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ 6 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මෙම උත්සවයේදී සහතික පත්‍ර හා සම්මාන බෙදා දුන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල දක්ෂතා අගයමින්. එහිදී මාධ්‍යවේදීන් කළ කැපවීම අගයමින් සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමුණා. මේදී සිරසටීවි වැඩසටහන් කළමනාකාරිණී තනුජා ජයවර්ධන මෙනවිය එක්සලන්සි ඇචීව්මන්ට් අවෝඩ්ස් නම් රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේදී රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතාද සම්මානයෙන් අගයනු ලැබුවා. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ මෙරට ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට සම්මාන උපහාර ප්‍රදානය කරනු ස්පෝට් ෆර්ස්ට් මොබිටල් ප්ලැටිනම් සම්මානුල්ල ඒ රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්තුණා. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවති මේ සම්මාන රාත්‍රිය මොබිටල් සමග එක්ව සංවිධානය කළේ News 1st MTV සහ MBC මාධ්‍යාලයයි. ස්පෝර්ට්ස් ෆස්ට් මොබිටෙල් ප්ලැටිනම් සම්මානය සඳහා ක්‍රිකට්, රග්බි, පිහිනුම්, බොක්සින්, බරයිසිලින්, මල්ල ක්‍රීඩා, ආබාධිත ක්‍රීඩා ඇතුළුව මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා රසක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ වුණා. මෙහිදී වසරේ හොඳම පාසල් රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඕමල්ක ගුණරත්න හිමි කරගත් අතර වසරේ හොඳම පාසල් කණ්ඩායමට හිමි සම්මානය හිමි කරගත්තේද ඉසිපතන විද්‍යාලයයි. වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තරින්ද මෙන්ඩි සම්මාන දිනාගත් අතර හොඳම පිටපලා දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස කිටිදුර ධාවන ශූර කළුතර විද්‍යාලයේ හිමාෂ ඒශාන් සම්මාන හිමි කරගත්තා. වසරේ නැගියෙන ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනුවේ පිහිනුම් ක්‍රීඩිකා කිම්කෝ රහීම්, කඩුළු පැනීමේ ශූර අකිල රවිශංක නැගියෙන ක්‍රීඩකයායි.
වසරේ දක්ෂතම විශ්වවිද්‍යාල ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය මොරටුව විශ්වවිද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩිකා නිසංසලා වීරසිංහට හිමි වුණා. පළමුවරට පැවති ස්පෝට් ෆස්ට් මොබිටල් ප්ලැටිනම් සම්මාන උල්ලේ වසරේ ශාරීරික අභ්‍යාස පුහුණු කුරුවරයාට හිමි සම්මානය දිනාගත්තේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඒ.ඩී. නන්දාවති මහත්මියයි. ආරක්ෂක සේවාංශයේ හොඳම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ සම්මානයට පාත්‍ර වූ අතර හොඳම ක්‍රීඩා කණ්ඩායම ලෙස සම්මාන හිමි වුණේ නාවික හමුදා රග්බි කණ්ඩායමටයි. බොක්සිං ක්‍රීඩක අනුරුද්ධ රත්නායක හිමි කරගත්තේ විශ්‍රාම ගොස් නැවත ක්‍රීඩාවට පිවිසි දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයයි. මෝටරත හා යතුරුපැදි අංශයේ සම්මානය මෝටරත ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හිමි වුණා. බැඩ්මින්ටන් පුහුණුකරු ශ්‍රීමා ලපොන්සු ප්ලැටිනම් සම්මාන උල්ලේදී වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස සම්මාන හිමි කරගත්තා. දක්ෂතම පාසල් ක්‍රීඩිකාව ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක්‍රීඩිකා මචිකෝ රහි. දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස කුරුණෑගල බලියදේව විද්‍යාලයේ යෞන් බර ඉසිලීමේ ක්‍රීඩක සශික ඒකනායක සම්මාන දිනා ගත්තා. පැරාලිම්පික් පදක් කම්ලාභී මල්ල ක්‍රීඩක ප්‍රදීප් සංජය වසරේ දක්ෂතම පැරා ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තා. වසරේ දක්ෂතම ක්‍රීඩිකාව මල්ල ක්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිනී. බරේසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සම්මානය 1996 ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාට පිරිනැමුණා. ප්ලැටිනම් සම්මාන උල්ලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු. වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්. සම්මාන උල්ලේදී වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා තෝරා ගත්තේ ක්‍රීඩා ලෝලීන් යොමු කළ SMS 90යි. මහේලි ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, TM ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ මංජු වන්නියාරච්චි එම සම්මානීය සදහා නිර්දේශ වී සිටියා. ඔවුන් අතරින් වැඩිම මනාප ලබා ගනිමින් වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්. වැසි ඇදහැලීමත් සමග රජරට වැව් සියල්ලන්ම පාහේ වාන් දමමින් තිබෙනවා. අද අප ප්‍රවෘත්ති අවසන් කරන්නේ එම දර්ශනත් සමගයි. කාලගුණ තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඇතුළු තවත් පුවත් සමගින් යළිත් හමුවෙමු රාත්‍රී 10ට. අයෝන්. You.